අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා දැයින් සමුගණී මේ මාසේ පුරා බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු මෙරටින් හමු වී නැහැ විදේශයන්හි සිට පැමිණි 522 දෙනෙකුට කොරෝනා සෞඛ්‍ය අමාත්‍යනිය කියයි සොයිසාපුර ප්‍රහාරමාලාවේ සැකකරුවෙකු අත්අඩංගුවට අත්අඩංගුවටගත් සැකකරු පුද්ගල ඝාතනයකටත් සම්බන්ධයි මාලිගාවත්තේ ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමටත් පුළුල් පරීක්ෂණ මාවතගම වගාවන්ට හානි කරන බලගැටියා පිට රටකින් පැමිණියාද ප්‍රථමයෙන් දේශීය පුවත් අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා. ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතව හැටන් නොවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ සිට රිය පෙරහැරකින් හැටන් නොවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ වෙත අද පසුරුවේ රැගෙන එනු ලැබුවා. ඉන් අනතුරුව අමාත්‍යවරයාගේ දේහය විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීම මෙලෙස සිදු වුණා. ඕමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේ සහ මහා සංඝරත්නයත් අන්‍යාගමික පූජකතුමන්ලාත් පැමිණ සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඕමංගල්‍ය සභාවට පැමිණීමෙන් අනතුරුව ඕමංගල්‍ය සභාවේ වැඩ කටයුතු මෙලෙස ආරම්භ වුණා. අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන මෙම අවස්ථාවට සීමිත පිරිසක් සහභාගී වී සිටි අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දේශපාලනඥයින් මෙන්ම තොණ්ඩමන් අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයින් සහ හිතේශීන් එක්ව සිටියා. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකතුමන්ලා ආගමික වතාවත් සිදු කරමින් අමාත්‍යවරයාට පින් අනුමෝදන් කරනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය සභාවට ඉදිරිපත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යෝගමගේ මහතා විසින් සිදු කරනු ලැබුවා. His inspirational presence and political sagacity will be deeply missed by his people. I convey my deep condolences on the demise of this true son of Sri Lanka. May God give peace to his soul. ගෝඨාභය රාජපක්ෂ 31st May 2020 Democratic Socialist Republic of Sri Lanka අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අවමංගල්‍ය සභාව අමතමින් සිය ශෝක ප්‍රකාශය මෙලෙස ඉදිරිපත් කළා ජීවිතෙන් සමුගන්න පැය කීපයකට කලින් ඇවිත් මාව හමු වුණා මට මතක නැහැ එතුමා සමුගන්න මොහොත කිව්වේ ගින් එන්නම් කියලාද නැත්නම් යන්නම් කියලාද විතරද කිව්වේ කියලා මට මතක නැහැ. ඒත් මට මතකයි අවසාන මොහොතේ හමුණු වෙලාවෙත් එතුමා මාත් එක්ක කතා කළේ තමන්ගේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න ගැන. ඒවා විසඳ ගන්න ආකාරය ගැන. එතුමා වතුකම් කරු ජනතාවගේ වැටුපු රුපියල් 1000ක් කරන්න එක ගැන. මාත් එක්ක දිගින් දිගටම කතා කළා. එදා ඌගේ අන්තිම ඉල්ලීම උනේ ඒක. ඒ වගේම තමන්ගේ ජනතාව ජීවත් වන වතු නිවාස සංවර්ධනය කිරීම ගැන එතුමා කතා කළා. වතු කරේ ඉස්කෝල වැඩි දියුණු කිරීම ගැන කතා කළා. ඔබගෙන් සමුගන්න කලින් එතුමා මගෙන් සමුගත්තා. එතුමා සමුගත්තත් එතුමාගේ අවසන් මොහොතේ තිබුණු ප්‍රාර්ථනා අපට බාර දීලා ගියේ. ඒ නිසාම සමුගත දාට පසුදාම එතුමා අවසාන දවසේ කළ ඉල්ලීම් සියල්ල මම කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළා. ඒ විසඳා කාර්ය පිළිවන් සාකච්ඡා තමන් සමග බොහෝ කුළුපඟ මිතුරෙකු මෙන්ම දේශපාලනයේදී නිරන්තර සහයෝගිතාවය දැක්කෝ තම මිතුරාට
අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනුතුරු වෙකුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පක්ෂ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සිය ශෝක ප්‍රකාශය ඉදිරිපත් කළා. තොණ්ඩවන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ කම්පණයටපත් බිරිඳ දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාතිශ්‍ය සංවේගය පුද කර සිටින අතර එතුමා සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටමින් දේශපාලන කටයුතු සිදු කරන ලද අතර එතුමාගේ අභාවය විශේෂයෙන් කඳුරට දමිළ ජනතාවටත් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සහ මුළු රටටමත් බලවත් පාඩුවක් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මියාමෙන් අනතුරුව ඒ පිළිබඳ සියලු කටයුතු සිදු කිරීමේදී සහ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සහ අද දින සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් සිය ස්තුතිය පුද කිරීමට ඉන් අනතුරුව කාල වේලාව වෙන් කරගත්තේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතායි. පෞල් පසුබිමින් ලැබුණු දේශපාලන පන්නරයත් දශක තුනක දේශපාලන ඉතිහාසය තුළ නිරන්තරයෙන්ම ස්වකීය දමිළ ජනතාවගේ වතු කරේ ජීවත් වන ලයිමේ ජීවත් වූ අහිංසක මිනිසාගේ හද ගැහෙන රිද්මය හඳුනා ගනිමින් මේ අහිංසක මිනිසාගේ ජීවිතය නගා සිටවන්නට වතු කම්කරුවාගේත් වතු ව්‍යාපාරිකයින්ගේත් සියලු අවශ්‍යතාවයන් බලාපොරොත්තු ඉටු කර දෙන්නට රාජ්‍ය පරිපාලනය තුල දැවැන්ත හඬක් නගන්නට ආරුමුගම් තොණ්ඩමන් මහතාට හැකි වුණා. වතු කරේ තමන් ගේම ජනතාව වෙනුවෙන් පමණක් නොව සුළු ජන කොටස් වෙනුවෙන් සහ රටේ සාමය ස්වයිරීභාවය ආරක්ෂාව වෙනුවෙන්ද නොබියව නොපැකිලිව සිය සේවාව මැනවින් ඉටු කරමින් පාර්ලිමේන්තුව තුල අවැසි හඬක් අද නිහඬවන්නේ මෙරට දේශපාලන ශිෂ්‍යයට තවත් හිඩසක් ඉතුරු කරමින්. කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ ගොවිපින්පල්ට පළගැටි තර්ජනයකින් බලපෑම් මෙල්ලවී ඇති පුවතක් අපට වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම පළගැටියන් ලෝකයට තර්ජනයක් වී ඇති කාන්තාර පළගැටියන් නොවන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. කාන්තාර පළගැටි උවදුරක් පිළිබඳව මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින් වාර්තා වෙනවා. ඒ අනුව මුල් කාලිනව එහි බලපෑම් එල්ලවීමත් සමග විවිධ රටවල් වල හදිසි තත්ත්වයන් පවා ප්‍රකාශයටපත් කෙරුණේ මෙහි භයානක තත්ත්වය හේතුවෙන්. එසේම මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ ප්‍රාන්ත රසකටද මෙම පළගැටි උවදුර හේතුවෙන් බලපෑම් එල්ල වුණා. අප්‍රිකාව නිජබිම කරගත් මෙම ආක්‍රමණික පලිපෝතකයා පිළිබඳව එකල ලෝකයේ පුරා කතාබහක් ඇතිවන පසුබිමක් තුළ මෙහි බලපෑම ශ්‍රී ලංකාවටද ඇති විය හැකි බවට සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම් බණ්ඩාර මහතා මීට මාස දෙකකට පමණ පෙර මෙලෙස පුවත්පත් වාර්තාවන්ද පළ කර තිබුණා. මිලියන ගණනින් එකවර පැමිණෙන මෙම සත්ත්ව විශේෂය භෝග වගාවන් සියල්ලටම පාහේ හානි කරන බවටයි කෘෂිකර්ම පරීක්ෂකයින් මේ වන විට සොයාගෙන ඇත්තේ. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ලෝකතතු හා පළකල අනාවැකියන්ද සපත කරමින් මේ වෙන විට පළඟිටි උවදුරක් පිළිබඳ වූ පුවතක් කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඒ අනුව මාවතගම ප්‍රදේශයේ භෝග රැසකට මේ හේතුවෙන් හානි වී ඇති අතර එම ප්‍රදේශයේ ගොවීන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ මෙම පළගැටි උවදුර කාන්තාර පළගැටි උවදුර නොවන බවයි. මේ පළගැටි උවදුර ඇත්තරම මේ ඉන්දියාවේ තියෙන නැත්නම් අප්‍රිකාවේ තියෙන කාන්තාර පළගැටිය නෙමෙයි. නමුත් එහා සමානවම විශාල උවදුරක් කළ හැකි පළගැටියෙක්. මේ ලංකාව හිටු පළඟටි වර්ගයම තමයි විශාල වශයෙන් ගුණිරලා තියෙන්නේ. ඒතර අපි ඒ ආක්ෂණික ක්‍රියාත්මක වෙලා අද මේ ස්ථානෙට ඇවිල්ලා මෙතන මේ මර්ධන කටයුතු ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන පවර් ස්ප්‍රේයර්ස් බූම් ස්ප්‍රේයර්ස් දිරලා ඉවරලා මේ මර්ධන කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපි මේ වගේ උවදුරක් දැක්කොත් ක්ෂණයකින් මේක මර්ධනය කරන්න ඕනේ නැත්නම් මේ පැතිරීම ඉතාමත් වේගයෙන් සිදු වෙනවා. ගොවි ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ වගේ පළඟටි විශාල ගහනයක් දැක්කොත් වහාම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න.
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් කියේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 29 වන දින අලුයම ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වැගන්නාර් වර්ගයේ කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් T56 වර්ගයේ ගිනි අවි වලින් එම හෝටලයට වෙඩි තබා හෝටලයට දැඩි අලබහණි කර පලා ගොස් තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ්‍යංශී නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී 8ට පමණ එළුවිල පානදුර ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ගල්කිස්ස පොලිසිය වෙත බාර දී තිබෙනවා. මෙලෙස අල්ලාගත් සැකකරු මීට වසර දෙකකට පමණ පෙර 2018 වසරේ මැයි මාස 24 වන දින ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගතව පසුව අපමත මුදා හැර සිටින පුද්ගලයෙක් වයස අවුරුදු 34ක් වූ සමුද්‍රාසන්න පාර අඟුලන මොරටුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුගේ බහරේ තිබී ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් පතක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ගල්කිස්ස පොලිස් වසමේ දුණු වෙදවිමි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන්න පොලිසිය සහ විශේෂ කාර්යක වර්ගය ඒකාබද්ධ කරලා කණ්ඩායම් කිහිපයක් දෙනවා. එනවයි විමර්ශන කණ්ඩායම සමග වැඩිදුරටචාරණව ඉතා සාර්ථක දොරටු ලැබිලා තියෙනවා. එනවා මේ සිද්ධි සම්බන්ධ එක් සැකකරුවෙක් මේ විදිහටම කරන් තියෙනවා. ඔබ ප්‍රනෝම් නියෝගයක් මත අපි ප්‍රශ්න සඳහා ප්‍රශ්නෙකින් බලාපොරොත්තු වෙනවා. එනුව අපි බලාපොරොත්තු වෙනවා මේ කීපයක් ඇතුළත මේ සිද්ධි සම්බන්ධ සැකකරුවෝ ඉදිරි සැකකරුවෝ අතරින් දැනීමට කටයුතු කරන්න පුළුවන්. මේ අතර මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ ඊයේ දින සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 35 හැවිරිදි අබ්දුල් රහූෆ් නැමැති පුද්ගලයාද සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බවට මේවන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රහාර එල්ල කළ පුද්ගලින් සොයා ඊයේ රාත්‍රියේ සිට නිවාස සංකීර්ණය තුල මෙහෙයුම් ආරම්භ කළා. මාලිගාවත ප්‍රදේශයේ මහල් නිවාසයක දෙදෙනෙකු දෙවියන් සිද්ධි සම්බන්ධයෙන් වැඩගත් තොරතුරු දශක ආවරණය වෙලා තිනා. මෙය මද්‍රව්‍ය ව්‍යාපාරව සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකක් අතර දික්කාලක විතර පැවැත්ගෙන එන ඒ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි අඳුරගෙන තියෙන්නේ. ඒ අනුව එම සිද්ධියට අදාළව සැකරුවන් පිළිබඳ සාපේ තොරතුරු අපිට ලැබිලා තිනා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාෂය කොළඹ මධ්‍යම කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට කණ්ඩායම් දෙකක් ලැබිලා තිනා. ඒ අනුව ඔවුනුත් ඒ සිද්ධිය සම්බන්ධ සැකරුවන් පිළිබඳව මහජනතාවතුලින් ප්‍රජාවතුලින් වාර්තා නොවීම රටක් විදිහට ඔබට අපට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. අපේ රට ඔබ මේ තත්ත්වයෙන් බේරා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ලබා දුන් නායකත් ඒ වගේම සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය කරන ලද අප්‍රමාණ කැපකිරීම අපි මේ වෙලාවේ සඳහන් කරන්නට උනේ ස්තුතිපූර්වකව. ඒ වගේම ප්‍රජාව විදිහට ඔබ සෞඛ්‍යංශවල උපදෙස් පැදලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලපු ඉල්ලීමට අනුකූල වෙමින් කටයුතු කරපු නිසා තමයි අපට මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ කිසිම ගමකින් නගරයකින් කිසිම තැනකින් කිසිදු කොවිඩ් 19 රෝගියෙකු වාර්තා නොවන තත්ත්වයට මේ රට ගෙන එන්නට අපට පුළුවන්කම ලැබුණේ. මෙහිදී මාධ්‍ය කරන ලද ඒ සුවිශාල මෙහෙය අපි විශේෂයෙන් ඇගෙයීමකට ලක් කරනවා. අපට අද තියෙන ප්‍රශ්නය තමයි රෝගීන් විදිහටම ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙනවා, පැමිණෙන්නේ රෝගිය හදාගෙන. විශේෂයෙන්ම මේ වන විට 520 දෙන්නේ පිට රට සිටම රෝගීන් වී ලංකාවට පැමිණ තිබෙනවා. මේ 522න් විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ ඉඳලා පැමිණි 466 දෙනාගෙන් 330 දෙනෙක්ම රෝගීන් විදිහටයි ලංකාවට පැමිණුණේ. ඒ වගේම කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 දෙනෙක් මේ වන විට ඔවුන් රෝගීන් විදිහට පැමිණිච්ච බවට වාර්තා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ පැමිණි 466 දෙනාම මේ වන විට පළවන වටේ PCR පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. ඔවුන් නැවත PCR පරීක්ෂණයට ලක් කරන්නේ තවත් දින 10ක් ගත වුණාම. සමහර වෙලාවට ඒ අයගේ ඇඟ තුළ රෝගය වර්ධනය වෙලා නැත්නම් ඒ දින 10 යනකොට යම් කිරිසි පිරිසක් නැවතත් රෝගීන් විදියට වාර්තා වීමට ඉඩක් තිබෙනවා.
කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගේම PCR පරීක්ෂණ ලබාගෙන තිබෙනවා 150ක් මේ වන විට රෝගීන් විදියට වාර්තා වුණා අද දවස ඇතුළත ඉතුරු සියලු දෙනාගේම PCR පරීක්ෂණවල වාර්තා අද ලැබීමට નિયમિતව තිබෙනවා අපේ රටේ මේ වන විට රෝගීන් 801 දෙනෙක් සම්පූර්ණ සුවය ලබලා රෝහල් වලින් පිට වෙලා ගිහිල්ලා තියෙනවා ඉතින් රටක් විදියට අපි බලන්නේ කුමන ආකාරයකට හෝ ප්‍රජාව තුළට මේ රෝගය පැතිරීම වළක්වන්නට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න. COVID-19 වෛරසයේ ආසාදනීය වූ පුද්ගලින් 11 දෙනෙක් අද පසුරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1631 දක්වා ඉහළ ගියා. අදාළ ආසාදිතින් 11 දෙනා අතරින් 9 දෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනයේ ඌ රෝගීන් 62 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එලෙස ඊයේ දින තහවුරු වූ ආසාදිතින් අතුරින් 25 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. ඉතිරි ආසාදිතයින් මාලදිවයින කුවේට් හා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයේ වෙමින් වෛරසය ආසාදනයේ ඌ සමස්ත නාවික හමුදා සමාජිකයින් අතුරින් 403 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 347ක්. එසේම වෛරසය ආසාදිනේ වූ සමස්ත රෝගීන් අතුරින් 801 දිනක පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 817ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණි පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක් කළ යුද හමුදා නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව පසුගිය දා තහවුරු වුණා. අදාළ යුද හමුදා නිලධාරියා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු පසුගිය 26 වනදා හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට ගොස් තිබීම හේතුවෙන් එහි සේවය කරන පුද්ගලින් 30 දෙනෙකු ඇතුළු පිරිසක් සොය නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් ඊයේ දින කටයුතු කළේ. මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුලින් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලින් 8 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුකීතා වසහා දෙමුණු මහියංගන නගරයේ සතිපොළ ඊයේ දින යලි විවෘත කෙරුණා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැති වෙළඳ මහතුන් 6 දිනක හට ඊයේ දින නඩු පැවරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. ඇයි ගලවන්නේ නැහැ මාත්‍යා ගාගෙන ඉන්නේ ගාගෙන ඉන්නේ මාත්‍යා මම මෙතන ආවේ නේ මේක මේ කෙල ගහන්න මම පොඩ්ඩක් ඇරියා ඉස්සර කියලා මාත්‍යා මේ ගහනකොට මෙතන මේතන බිස්නස් එක කරනවා නම් ඔයා බුලත් කාලා කට හොදගෙන මාස්ටර් දාගෙන ආපහු මෙතන ඇද වැඩ කරන්න පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයින්ට පැමිණීම පිටන වැකිව ලන්ඩනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු ඊයේ රාත්‍රියේදී දිවයින්ට පැමිණියා ඒ UL 504 දරන ගුවන් යානයෙන් රටේ ජනතාවගේ ආර්ථික මට්ටම මේ වන විට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය තුළ රටේ ජනතාව ඉමහත් අසහනයකට පත් වී සිටිනවා. අද මේ රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. තමන්ගේ දරුපවුල් නඩත්තු කරගන්නට හැකියාවක් නැහැ. ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලක් අපේ රටට වැඩිය මූල්‍ය සහන රසක් විපතට පත් වුණු ජනතාවට ලබා දෙන. ඇයි අපේ රටට මේ දේ කරන්නට බැරි? මොකද්ද රටේ ප්‍රමුඛතාවය? ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩ කරලා මාර්ග තැනීමද රටේ ප්‍රමුඛතාවය. ඒ උදෙසා කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් වැය කිරීමද මේ මොහොතේ ජනතාවගේ රටේ අවශ්‍යතාවය. අධිවේගී මාර්ග ගිවිසුම් අස්සංකර. පාරවල් ඉදිකිරීමේ ගිවිසුම් අස්සංකර. මේ ඔක්කොම ණය ව්‍යාපෘති. රටේ ජනතාව තවදුරටත් ණයකරුවන් බවට පත් කරන වැඩසටහන. මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ ආහාර පාන ටික ලබාගෙන හොඳ ජීවන මට්ටමකින් ජීවත් විය හැකි යුගයක්. ඒ යුගයේ නිර්මාණය කරන්නට අඩුම ගණනේ පොදු ජනතාවගේ බඩේ ඉල්ලුමට රජයේ විසඳුමක් ලබා දෙන්නට ඕන. මේ මහජන යුතුයකම ඉෂ්ට කරන්නට රජයට කටයුතු කරන්නයි කියලා අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා. මෙරට ජනමාධ්‍ය වේදින් සඳහා ඉදිරියේදී කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. තලංගම් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපේ රටේ
සොයිසාල ජාතික මෙහෙවරක් ඉස්තර කරන ජනමාධ්‍ය වේදින් සඳහා වෙන් වෙච්ච රිචඩ් සොයිසා ජනමාධ්‍ය ගම්මානේ තමයි මේ අපි ඉන්නේ. පසුගිය කාල පරිච්ඡේදය තුල ජනමාධ්‍ය විෂය බාර අමාත්‍යවරේ ගම්මානේ බලන්න ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ අඩුපාඩු රාශියක් තියෙනවා. හිටිය ඉදිරි කාලය තුලදී සකස් කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ ජනමාධ්‍ය වේදින්ගේ නිවාස ප්‍රශ්නෙට මම කල්පනා කරලා තියෙනවා මේ අයතාලෙස සකස් කරපු නිවාස තිබෙනවා රාජ්‍ය බලය වැරදි ලෙස පාවිච්චි කරලා තුට්ටු දෙකට ඉඩම් අරන් පුද්ගලික සමාගම් එක්ක පසුගිය රජයේ සමී මගේ මෙතිවරණ කොට්ටාසෙත් එහෙම ගෙවල් 800ක් මහල් නිවාස විදියට ඉදි කරලා තිබෙනවා. වැරදි ලෙස ඒ රාජ්‍ය ඉඩම් තමයි මේ පවරලා දීලා තියෙන්නේ. ඒවා පවරලා දීලා පුද්ගලික ජාවාරම්කරුවොත් එක්ක හවුල් වෙලා හදලා තියලා තියෙන එකක් පවරගෙන රජයේ විසින් ඒ ගෙවීමේ ක්‍රමයක් සකස් කරලා ජනමාධ්‍ය වේදීන්ට ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ මම සලකා බලාගෙන යනවා. හෙට උදැසන සියත ටීවී ඔස්සේ විකාශයවන 6:55 පිලිසඳර වැඩසටහන සඳහා ප්‍රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා සහභාගී වීමට නියමිතයි. කම්කරු සහ කම්කරු සම්බන්ධතා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අනදින නිලධාරී ප්‍රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා හෙට උදැසන සියත ටීවී ඔස්සේ විකාශයවන 6:55 පිලිසඳර වැඩසටහනට සජීව ලෙස සහභාගී වීමට නියමිතයි. එහිදී රටේ වත්මන් දේශපාලනික තත්ත්වය, කොවිඩ් වසංගතයේ තුරන් කිරීම සහ කාලීන සිදුවීම් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන්. කුලියාපිටියේ සිට යාපනය දක්වා කුකුලන් ප්‍රවාහනය කරමින් තිබූ ජීප් රථයක් තම්මැන්නව නිදහස් උයන ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. රියදුරට නින්දයම හේතුවෙන් මෙම අනතුර සිදු ඇති අතර රියදුරු සහ රිය සහායක බරපතල තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්ත්වයට පෙර සූදානමක් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු විශ්ව මඩු ඒකාබද්ධ බල මූලස්ථානයේ මගින් A35 මාර්ගයේ පරන්තන් සිට පුදුකුඩි ඉරිපු දක්වා මාර්ගයේ දෙපස අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ තිස්සමහරාම මූලස්ථාන නිලධාරීන් විසින් කරන ලද වැටලීමකින් මුව සහ ගෝනමස්තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ වලිකාමම් උතුර කුරුම්බ සිටම් ප්‍රදේශයේ ලිඳක තිබී පොලිසිය විසින් RPG උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රියාංශය විසින් නිෂ්ක්‍රිය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇඳිර නීතිය පනවා තිබියදී තේවත්තක නවතා තිබූ ටිපර රථයක කොටස් ගැලවූ සැකකරුවෙකු වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලාගෙන හැටන් පොලිසියට බහර දී තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන් යලි හමු වෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.